අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සුවිශාල තාරකා මණ්ඩල පොකුරක බිහිවීම පිළිබඳව. ඉතින් ඊට පෙර ඔබ අපගේ YouTube channel එක තාම subscribe කරලා නැතිනම් මේ දැම්ම subscribe කරන්න. ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින් පොටෝක්ලස්ටර් ලෙස නම් කළ මන්දාකිණී පොකුරක උපත නිරීක්ෂණය කරනු ලැබුවා. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත සිද්ධියේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යුහයක් නිර්මාණය කිරීමට සමත් වුණා. විද්‍යාඥයන් විසින් මන්දාකිණී 14ක් එකිනෙක මත කඩා වැටීමේ මුල් අවධිය පෘථුවියේ වඩාත් බලසම්පන්න දුරේක්ෂ භාවිතා කිරීමෙන් නිරීක්ෂණය කර තිබෙනවා. මෙම මන්දාකිණී අපගේ සීරපත මන්දාකිණියට සාපේක්ෂව දහස් වතාවක් වැඩි වේගයකින් සාදනු ලැබූ මන්දාකිණී 14ක් අපේ මන්දාකිණී විශාලත්වයේ මෙන් 4 ගුණයක් පමණ ප්‍රදේශයකට සමාන වෙනවා. මන්දාකිණී එක්රැක්සීම පෘථුවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.4ක් එපිටින් සිදුවෙනවා. ආලෝකයේ ගමන් කිරීම සඳහා ගතවන මෙවැනි දිගු කාලය නිසා ඇත්ත වශයෙන්ම විද්‍යාඥයන් නිරීක්ෂණය කරනුයේ ඈත අතීතයේ සිදුවීමක් වන අතර පොටෝක්ලස්ටර් ලෙස නම් වූ එය විශ්වයේ වර්තමාන වයසෙන් 10 න් 1ක් පමණ වූ අවධියේ සිදුව ඇත සිදුවන බවට විද්‍යාඥයන් අනුමාන කරනවා. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එය සිදු වී ඇත්තේ මහා පිපිරුමින්, එහෙම නැත්නම් බිග් බෑන් එකෙන් වසර බිලියන 1.4කට පසුවයි. අවුරුදු බිලියන 13.8කට පමණ පෙර විශ්වයේ බිහිවීම හේතු වූයේ බිග් බෑන් නම් වූ මහා පිපිරුම් ඇති කළ බලවේගයයි. මන්දාකිණියක පොකුරක ලෙස හැඩගැස්වෙන ආකාරය පිළිබඳව මෙතෙක් අප අවබෝධ කරගෙන නොමැති අඩුපාඩු හා ඇති සැබැදිය මෙයයි. නිව්යෝර්කී ෆ්ලැට්රෝන් ආයතනයේ විද්‍යාඥයෙක් වූ ක්‍රිස් හේවර්ඩ් පවසා තියෙන්නේ මෙම මන්දාකිණී එක්රැක්සීම පිළිබඳව තාරකා විද්‍යාඥයින් අප්‍රේල් මස අගභාගයේදී වාර්තා කරන බවයි. කැනඩාවේ විශ්වවිද්‍යාලයේ ස්කොට් චැප්මන් මෙම වාර්තාකරණයේ ප්‍රධාන කර්තෘවන ඔහු යේල් විශ්වවිද්‍යාලයේ ටීම් මිල සහ පෙර සඳහන් කළ ක්‍රිස් හේවර්ඩ් ඇන්ටාර්ටිකාවේ පිහිටි සවුත් පෝල් ටෙලස්කෝප් දක්ෂිණ ද්‍රව්‍යයේ දුරදක්නේ භාවිතා කරමින් මේ පොටොස් ක්ලස්ටර් නිරීක්ෂණය සිදු කර තිබේ. මන්දාකිණී සමූහය එතරම් වේගයෙන් එතරම් විශාල ලෙස වර්ධනය වූයේ කෙසේද යන්න යම්කිසි අභිරහසක් බව චැප්මන් ප්‍රකාශ කරන ලදී. හදිසියේම මෙම මන්දාකිණී සියල්ලම පහළ වීම ඔබේ මුහුණට ශනික පහරක් වැදුනාක් මෙන් චැප්මන් කියයි.